ධර්ම දේශනාවට වැඩමවතාල ගරු දේශකයන් වහන්සේ කරන්දින්නේ උණගස්වල ශ්‍රී නීසාරාමාධිපති ශ්‍රී සද්ධර්ම සුරක්ෂා පදමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද සිටිගල ධම්මදීප ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නතං සම්මං අතං සාදු යං කତ୍වානු තප්පති යස්ස අස්සු මුකෝ රෝදං විපාකං පටි සේවති ති ධර්මස්සවනාභිලාෂි සැබෑටි කාරුණික වාසනාවන්ත සිල්වත්නි ධර්මඥානයේ දියුණු කරගෙන දහන් මගේ ගමන් කරලා නිවන් මග පාදාගෙන නිවන් මගේ යොහුසුලුව ගමන් කරලා සදා සැනසෙන්නට යන ශ්‍රාවක පින්වත් සියලු දෙනාට ජාතිය නාලිකාවෙන් පිදෙන මහඟු මහණීය ධර්මමය වූ දායාදයයි ධර්ම දක්ෂිණාව. පිරැති ඔබ තුළ මේ වන විට මොනතරම් දහම් නුවණක් දියුණු කරන්නට වසර 10කට ආසන්න කාලයක් පුරාවට ජාතිය නාලිකාව ගත්ත වෙහෙස කෙතරම් මල් පල ගත්තේද යන්න ඔබ තමයි සහතික විය යුත්තේ. ශ්‍රාවක පින්වත් සියලු දෙනාටම ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනවින් සෝණය කරලා ඒ දහම් දැනුම දිනු පමුණු කරවා ගැනීමට සැබෑම කල්යාණ මිත්‍රයෙ විදියට නිත්‍යයෙන් ගුවන් විදුලිය දායක වෙලා තිබෙනවා, උපස්තම්භක වෙලා තිබෙනවා. ඒ නිසා ඒ පළමු පුණ්‍යානුමෝදනාව ආශිර්වාදාත්මකව ජාතිය නාලිකාවට පුද කරමින් අපි බදානා ධර්මානුශාසනාවට සවන් යොමු කරමු. අදත් පින්වතුනි මේ ධර්මානුශාසනාවේ දායකත්වය දරන පින්වතුන්ට ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම ඔබේ දහම් නැනනුවන දියුණු පමුණු කරගන්නට ධර්මය තුළින් ලෞතර බුදුරජාණන් වහන්සේ දැකගන්නට
බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන ඇත්තන්ගේ ප්‍රාර්ථනාව සඵල කරන්න. ඒ මකැතින් නොව මනසින් බුදුන් දැකීම. මා අදහස් කළේ එය. මනසින් බුදුන් දැක නිවන් දකින්නට ඒ කායන මාර්ගය ධර්මය තුළින් නිවන් දැකීමයි. ඒ සඳහා යොමුසුළු වන ඉක්මන් කරන අප්‍රමාදී යමනක ධර්ම මාර්ගයේ නියැලෙන සැබෑටි කාරුණික පින්වතුනි ඔබේ ගමන සාර්ථක කර ගැනීම උදෙසා අයිනක ඉඳගෙන මතක් ලබා දෙන්නට පුළුවන් මහඟු මහණීය වූ දායාදය ලබා දෙන්නටයි මාද වෙහෙසෙන්නේ මහන්සි වෙන්න උත්සාහවත් ඔබටත් ඒ මාර්ගය පහදා දෙමි ඉක්මන් ගමනකින් මමද ඒ මාර්ගයේ තුල යහුසුලුව ගමන් කරන ගමන් සත්පුරුෂයන් විදියට අපි යම් රසයක් විඳිනවද ඒ රසය බෙදා ගැනීමවත් ධර්ම රසයයි උත්තම රසය ඒ රසයයි බෙදා දෙන්නට කටයුතු කරන්නේ ඒ නිසා අපි ඉක්මන් කරමු මේ ධර්ම මාර්ගයේ යන ගමන අය ඉක්මන් කිරීම තුළින් ඉක්මන් ගමනක් අපිට ඉක්මනින්ම ගමනාන්තය දක්වා යන්නට හැකියාව සලසා දෙන. ඒ නිසා ශක්තිමත්ව ඒ කිව්වේ බුද්ධිමත්. ඉක්මන් කරලා ඒ කිව්වේ අප්‍රමාදීව. මේ ගමනින් තෝරන කියලා කිව්වේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ධම් නුවණ දියුණු කරලා ප්‍රායෝගික ජීවිතයේදී ධර්මයේ ක්‍රියාවේ යොදවන්නට කටයුතු කිරීම තුළ එයට ඔබට මාඟුමානීය අවස්ථාවන් ඉදාපත් කරලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උදව්ව උපකාරය ලබාගෙන ඉක්මන් ගමන සාර්ථක නිරත වේවි. සැබෑටි පින්වතුනි බුදුන් සරණ යන්නට අපි හැම කෙනෙක්ම මහන්සි වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිතරම මන්තරේ ජප කරනවා. මම බුදුන් සරණ යමි. දෙවනුවද තෙවනුවද මම බුදුන් සරණ යමි. පින්වතුනි කිය කියා ඉඳලා යමිනම් යන්න එපායි. ගියපු කෙනෙක් නැහැනේ බලනකොට. ගිහිල්ලා නැහැ මන්තරේ ජප කරලා විතරයි. ඒ නිසා බුදුන් සරණ යන්නට නොහැකි වුණේ මන්දේ යන ප්‍රශ්නයට පිළිතුරු හොයන කොටයි මට ලැබුණේ තථාගත මගේ බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ කියලා. තථාගත මගේ බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැති කාටවත් කොහොමද පින්වතුනේ බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ? කොහෙත්ම කරන්න බැරි වැඩක්. ඒ නිසා පළමුව කළ යුත්තේ සරණ යන්න බලාපොරොත්තු වෙන උත්තමයන් වහන්සේ පිළිබඳව දැන කියා ගැනීමනේ හොයා ගැනීමනේ විමසා ගැනීමනේ ඔබට එය කරලා දෙන්න උදව්වක් විදියට බුදුන් සරණ යන්නට යොමුසුළු වෙන කෙනාට බුදුන් සරණ යන මාර්ගය පැහැදිලි කරලා දෙන්න බුදුහාමුදුරුවෝ ගැන හොයන්න මහන්සි වෙන කෙනාට හොයා ගැනීමට මඟ පාදා දෙන්න දත්ත උත්සාහයේ ප්‍රතිඵලය තමයි බදාදා ධර්මානුශාසනාව. අපි දැන් දීර්ඝ කාලයේ සිටලා සම්බුද්ධ චරිතා ප්‍රදානී සෑහෙන කොටසක් නිම කරලා තියෙනවා. ලෝතුර තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත සම්බුද්ධ ගුණය ඉක්මතු කරන්නටම පහළ වෙච්ච චරිතයක් තමයි දේවදත්ත කියලා කියන්නේ. දේවදත්ත ඒ චරිතය නිසා තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ ගුණ කදම්බය තවත් මේ සමාජයට විසිරීලා කරන හැම නරක ක්‍රියාවක්ම තාඩණය පීඩනයක්ම තමන්ටම පාරාවලල්ලක් වාගේ ආපහු එනකොට භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි මහා ප්‍රඥාවෙන් යුක්තයි මහා පින් කඳක්ය කියන එක තමයි සමාජයේ තේරුම් ගත්තේ තුගත් ගහකුල සතා සිම්පාවා පවා තේරුම් ගත්ත සම්බුදු ගුණය අල්ප මාත්‍රයක්වත් තේරුම් ගන්න බැරි වෙච්ච මහා පාපකාරීම චරිතයක් දේවදත්ත කියන චරිතය.
අපි දැන් එහි සුළමුල දෙසාගෙන දෙසාගෙන එනකොට පින්වතුනේ මම දහම් දේශනාවලට වැඩියාමත් මගෙන් ආනුව ප්‍රශ්නවල ඇයි හාමුදුරුවනි මේ පුජ්‍යලයා මේ තරම් අපේ බුදු හාමුදුරුවන්ට වෛර කළේ මගෙන් අහනව ගොඩක් අය ඉත හේතුව ඒ සුළමුල අපි මතක් කරා දීලලා නැති වෙලා විනාශ වෙලා යන මේ භවයට විතරක් ප්‍රයෝජන වන తాවකාලික වූ කම්සපයක් විඳින්න හේතු වන රන්තලියකට ඇති කරගත්ත අඝාතය බද්ධ වෛරයක් බවට පත් කරගෙන මේ ආපුගම තමම්ම විනාශ වෙනවා තමම්ම විනාශ වෙනවා බෝසත් අවදීදී මහ බෝසතාණන් වහන්සේ විනාශ කරන්න කටයුතු කරන තමන් විනාශ වෙනවා උන්වහන්සේට යන් යන් තැන්වලදී අකටයුතු කළා උන්වහන්සේට බලපෑවා පින්වතුනි පින්වතුන්ට මතකයි අපි පසුගිය සතියේ අවසන් කරපු තැන තමන් කරගෙන යන පව් කන්දරාවට ආදිතපු තවත් අයිංසකෙක් සම්බන්ධ කරගත්ත අජාසත්ත් සම්බන්ධ කරගෙන දැන් දෙන්න කටිකා කළා ඔබ තාත්තව මරලා රජ වෙන්න මං බුදුන් මරලා බුදු වෙන්නයි හදන්නේ අපි දෙන්නටම එතකොට බොහොම සුවසේ ඉන්න පුළුවන් අපි දෙන්නට බොහොම සැපවත් ජීවිතයක් එතකොට ගත කරන්න පුළුවන් ඔන්න කතා කරගත්ත ඉතින් තමයි අපි නතර කෙරේ ඉතින් ඔබට මතකයි පින්නතුනි දැන් අර අහිංසකිය නැත්නම් අර අජාසත්ත් තරුණ රාජ කුමාරයා බලන්ද මනසට දාලා රජකම ගැන තාත්තා ගැන වෛරයක් ඇති කරලා ඔය මහරජා මැරෙනකන් ඉඳලා ඔබට රජකම ගන්න හිතියොත් එහෙම දැම්ම මැරෙන්නේ නෑ එයා නැති වෙලා මැරිලා එතකොට රජ වෙන්න හිතියොත් එහෙම ඔබට රජකම් කරන්න කාලයක් හිටින්නේ එතකොට ඔබත් නා කියලා කියන්නේ ඒ නිසා කොමාරි මේ තරුණ කාලේ සැප විඳින්න පුළුවන් කාලේ දැන්නේ රජකම ඕන කරන්නේ රජකම ගන්න පුළුවන් තරම් උත්සාහ කරන් මම දෙන්නම් අයියා මං දෙන්නම් උපදෙස් උපක්‍රම මං කියලා දෙන්න දැන් පින්වතුනි දේවදත්ත දෙන උපදේශයන් පිළිගන්න අජාසත් සූදානම්නේ ඇයි හේතුව ඌව වෙනස් කරලා තියෙන්නේ ඔහුගේ මොලේ වෙනස් කරලා තියෙන්නේ ඔහුගේ ඔළුව හොදලා හදලා තියෙන්නේ තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න දේවදත් ඒ නිසා තමයි ඌ කියන ඕනෑම දෙයක් එතනින් එකපයින් ක්ෂණිකව සිද්ධ කර ගැනීම උදෙසා අජාසත්ත් කටයුතු කළා බොහොම සතුටු වෙච්ච අජාසත්ත් පින්නතුනි හිතනවා කල්පනා කරනවා මගේ මහා තෙරුන් වහන්සේ මහානුභාව සම්පන්න කෙනෙක් මහානුවණ තියෙන කෙනෙක් උන්වහන්සේ නොදන්න දෙයක් කොහෙද තියෙන්නේ මට කීයටවත් නරකක් වෙන දෙයක් නම් උන්වහන්සේ කියන්නේ නෑ කීයටවත් මට යහපතක් වෙන දෙයක්මයි උන්වහන්සේ කිව්වේ ඇත්ත තමයි ඔය කියපු සේර කවුද මේ හිතන්නේ අජාසත්තුම කල්පනා කරලා පළවෙනි වතාවට තාත්ත මරන්න කියලා කඳ කලවේ ආයුධයක් තියාගෙන අරගෙන එනවා පින්වතුනි අහු වෙනවා අමාත්‍ය මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය ළඟදී වෙවුලනකොට ඒ අයට අහු වෙනවා දැන් මේ පුතා තාත්තව මරන්න ආයුධයක් අඟගෙන එනවා කලවිලාගෙන අල්ලගත් ප්‍රශ්න කළා එතකොට සියල්ල අමාත්‍ය මණ්ඩලයේ විසින් ඔප්පු කරගත්තා මේ දේවදත්තගේ මෙහෙවීම තමයි මෙතන තියෙන්නේ මේ අපේ මහරජුරුවන්ව මරන්නයි මේ හදන්නේ දඬුවම් කරන්න ඕන අජාසත්තව මරලා දාන්න ඕන කියලා ඇමතිවරු තදින් කියා හිටින්න පටන් ගත්තෝ උනෝ ඒත් මහරජුරුවන්ට නොකිය මේක කරන්න බෑ කියන්න ඕන බිම්බිසාර රජුරුවන්ට ගිහිල්ලා කියනවා ඔබතුමාව ඔබ වහන්සේව මරන්න ඝාතනය කරන්න මෙන්න මෙහිම අජාසත්තාව අපට අහුුණා මෙන්න ආවුදක් අරගෙන ආවි කියලා. වැඩේ කියන්නේ පින්නතුනේ බිම්බිසාර රජුරෝ මේක පිළිගත්තේ නෑ. මේ මගේ පුතාව මරන්න ඔබලා කටයුතු කරා. එහෙම කරපු සේරම ඇමතිවරුන්ට දොස් නැගුවා. ඒගොල්ලොන් නෙරපුවා පින්නතුනේ.
පුතා එහෙම එකක් කරාවි කියලා මේ තාත්තා විශ්වාස කළේ නැහැ. පුතාට විරුද්ධව කතා කරපු සියලුම ඇමතිවරුම නිරතුරුව. දොස් නෙගුවා ඒගොල්ලොන්ට. පුතාගේ පැත්තට කතා කරපු ඇමතිවරුන්ට තනතුරු තානාන්තර වරප්‍රසාදක් ලබා දුන්නා. එහෙම ලබා දීලා ආනව පුතාගෙන් ළඟට කතා කරලා පුතන්ද කුමක් නිසා මා මරන්න කියලා හිතුණද? අජාසත්ත කියනවා පින්වතුනි රාජ්‍ය ලෝභයෙන් ඔබ මරන්න යුතුනි. රජකම ගැනීමේ වමනා. පුතේ රාජ්‍ය ලෝභයෙන් මාව මරන්නේ මොකටද? මේ රජකම මගෙන් ඔබට උරුම එකක් නේ. මේක નિરાයාසයෙන් මගෙන් ලැබෙන එකක් නේ. මාව මරලා ගන්න උමනාවක් නැහැ නේ. අයියෝ ඉල්ලුවනම් දෙනවනි පුතේ. කොහොමත් ඔබට අයිති එකක් නේ මේ රජකම. ඉතින් මම ඔබට මේක දෙනවනි. ඔන්න බිම්බිසාර රජු කල්පනා කරකේ. මේම කියලා පින්වතුනේ රජකම දුන්නා. පුතේ මොක් මොකටද මට ද්‍රෝහි වෙන්නේ? එහෙම වෙන්න ඕන කමක් නැහැ. එනම් මං ඔබට රජකම දෙනවා සූදානම් වෙන්න කියලා පින්වතුනි සිඹ නලවලා හදලා මෙන්න රජකම ලබා දුන්නා. දීපු සියලු දේවල් ලබා දුන්නා. ඔන්න පින්වතුනි රජදා නුවර හැම තැනම ප්‍රචාරය වුණා. මේදී අරුණ කාලෙම බිම්බිසාර රජුව තමන්ගේ පුතාට නිසි වයසට කලින් රජකම ලබා දීලා කියලා. අජාසත්තට දැන් හරිම සන්තෝෂයි. දේවදත්ත ආමිදුරෝ හම්බෙන්න ගිහිල්ලා පින්වතුනි කියනවා ස්වාමීනි ඔන්න ඔබ වහන්සේ කියපු උපදේශයට අනුව මං කටයුතු කළා. තාත්තව මරන්න මං ඇඬුවේ නොමරාම මට රජකම හම්බ වුණා. මං තාත්තව මැරුවේ නෑ. කාරණ පැහැදිලි කළා. තාත්තමට රජකම නිරායාසයෙන් ඔන්න ඔබ වහන්සේට පිළිවිද්ද වෙන්න මට දැන් රජකම හම්බ වෙලා තියෙන්නේ. මගේ කාරණාව නම් හරි, මගේ බලාපොරොත්තුව නම් සඵල කරගත්. පින්නතුනි දේවදත්ත ඉතාමත්ම කෛරාටික කෙනෙක්. සියලු තොරතුරු ටික අහගෙන විස්තර ටික කියනකන් ඉඳලා කියනවා අජාසත්තට, අජාසත්ත උඹ මහා මෝඩයෙක්. නුඹට උඹේ තාත්තා ඔය රජකම දීලා තියෙන්නේ හරියට මීනෝ ටිකක් ඇතුළට දාලා දෙපැත්තෙන් හැම බැඳලා බෙරයක් හැදුවා වගේ වැඩක් කරලා තියෙන්නේ. ඔය බෙරේ හැදුවට වැඩක් නෑ, ඇතුළට මීනෝ දාලා හදලා තියෙන්නේ. ඔක් බෙරේ කපනවා මීනෝ ටික. ඔන්න උපමා මෙයාගත් මීනියන් ඇතුළට දාලා හදපු බැඳපු බෙරයක් වාගේ තමයි ඔය රජකම. තේරුණේ නැද්ද උඹට? නුඹට විරුද්ධව කේලම් කියපු නැටි ඇමතිවරුන්ව පන්නලා ආතව මරණ්ඩාපු නුඹේ පැත්තට කතා කරපු නැටි ඇමතිවරුන්ට වරප්‍රසාද ලබා දීලා ඔය කටයුතු ඔහොම කළේ උඹට තියෙන ආදරෙන් කියලාද අජාසත්ත උඹ හිතාගෙන ඉන්නේ? බහු වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඌමනා වෙලාවක ඔය රජකම ආපහු කවර ගන්න පුළුවන් වෙන විදියට තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ. ඌක කපටිකමක් ඕකට අහුවෙන්න එපා. ඔන්න පින්වතුනේ. තව පැත්තක් නොහිතපු පැත්තක්, අජාසත්ත රජුරෝ හීනකින්වත් බලාපොරොත්තු නොවෙච්ච පැත්තක් කෛරාටික දේවදත්ත හාමුදුරුවෝ දැන් ඉක්මතු කළා. අජාසත්ත කුමාරයා බය වෙලා වෙන්ලලයි. ස්වාමීනි දැන් මොකද්ද මම කරන්න ඕන? මොකද්ද කරන්න තියෙන්නේ? නුඹේ පියාව මරවපන්. නුඹේ පියාව කොහොම හරි ජීවිතයට පත් කරනකන් නුඹේ ඔය රජකම ස්ථීර රජකමක් බවට නම් පත්වන්නේ නැහැ. ස්වාමීනි මං මේ වැඩේ කරන්න මට උපදෙස් දෙන්න එක කරන්න ඕන කොහොමද කියලා? ආයුධ වලින් තාත්තව මරන්නද? ඒක කරන්න ටිකක් අමාරුයි. කොහොමද මගේ පියන්නන්ව මම මරන්න ඕන? හඬ බොණ්ඩ නොදී මරන්නද? ආදී විදියට ඇව්වාම ඔව් එහෙම තමයි මරන්න ඕන. බත් කන්ද නොදී හිර කරලා මරාපන්, ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. දුන්න විසදුන්නේ ඔළුවට දැම්ම.
අජාසත්ත ගිහින් පින්වතුනේ පිය රජුරුවන්ව සිරේ දාලා මෑණියන් වහන්සේට මිසක් වෙන කිසිම කෙනෙකුට ඉරකූඩුව පැත්තට යන්න බැරි වෙන්ද නීති රීති දැම්මා. අද නීති රීති දැම්මා. රැකවල් දාලා තියෙන බිම්බිසාර රජුරෝ සිරගිය බිසව විතරක් ඒ පැත්තට යන්න ඉන්න අවසර දීලා තියෙනයි විතරයි යන්නේ. රන් තැටියේ කෑම දාගෙන බත් දාගෙන ඉනේ තියාගෙන අරගෙන ගිහිල්ලා තිරගෙට ගිහිල්ලා රජුරුවන්ට කවලා එනවා බිසව. අඳ අඳ කඳුළු පිරි දෙනි. රජුරුවෝ ඒ බත් අනුභව කරලා ජීවිතේ ගත ගන්නවා ජීවත් වෙනවා. ටික කලක් ගියා තාත්තා මැරෙන පාටක් නෑ ඉක්මනින් මරා ගන්නයි ඕන. කොහොමද මගේ තාත්තව මරන්නේ? මොකද මේ තාත්තා මේ රැකෙන්නේ මැරෙන්නේ නැතුව. ඔයලා බලනකොට පේනවා දකින්නවා. අහලා බලනවා මුරකාරයන්ගෙන් අම්මා කොච්චර වාස්ම කෑම අරන් ගින් දෙනවා ඉන්නේ ගාගෙන හංග කියලා. අම්මට නියෝග කරනවා හිරගෙදරට යන්න පුළුවන් තාත්තව බලන්න කෑම එහෙම ගෙනියනවා නෙවෙයි ඊට පස්සේ. එම්ම ආයිමත් රැකවල් අම්මා කෑම ගෙනිනවද කියලා බලන්න. එදා ඉඳලා පින්නතුනේ මේ දිසවට අර විදියට ඉන්නේ හංගගෙන කෑම ගෙනියන්න පුළුවන් කමක් නෑ රන් පැටියේ දාලා. ඇය කරන්නේ පුළු පුළුවන් විදියට කුංචියට කුංචියට හදලා ගුලි දාගෙන කොණ්ඩයස්ති හංගගෙන අරගෙන යනවා ගිරමැදිරියට කෑම. අනේ බිම්බිසාර රජුරෝ ඒවා අනුභව කරලා ජීවත් වෙන ජීවිතේ ගත ගන්නවා. අජාසත් බලනවා තාම නෑ මැරින්. මොකද නොමැරින්? ඔයලා බලනවා අම්මා කොණ්ඩයක් එදාගෙන කෑම ගෙනිනවා කියලා දැනගන්න. අම්මට නැවතත් නීතිය දානවා නීති තද කරනවා. කිසියම් හේතුවක් නිසාවත් ඉකකෙස්වල හංගාගෙන කැම ගිනියන්ට බෑ. පහණම් කළා. මොකක්ද දැන් කරන්නේ? අම ස්වාමියා බිම්බිසාර රජුරෝ නිරාරව ඉන්නකොට බිරිඳක් විදියට සදාදරණීය බිරිඳක් විදියට මං කොහොමද කැම සංයමගේ ස්වාමියා බඩකින්දි? ඇය පින්වතුනි රන් නිරිවැඳි සංගලේ හඟවාගෙන එතකොට මහ ගොඩක් ගෙනියන්න බෑනේ. හැබැයි ටිකක් උස කෙරෙප්පු දෙකක් නිසා සපස්සු දෙකක් නිසා ඒකේ ඇතුලේ හංගගෙන යන්න පුළුවන් විදියට කෑම ටිකක් හදාගෙන අරගෙන ගියා. රන් නිරිවැඳි අස්සේ හංගගෙන පියනින් වහලා තද කළා හදාගෙන කකුලේ දාගෙන හිරමැදිරියට ගිහිල්ලා ස්වාමියාට කවලා එනවා. එහෙම එහෙම ඩිංග ඩිංග හරි කාලා ජීවිතේ ගත ගන්නව බිම්බිසාර රජු. මොකද ඒ තාමත් මාගේ පියා මැරෙන්නේ නැත්තේ. ඔයලා බලනකොට ඒකත් අහු වුණා. මෑණියන් වහන්සේ නිරවැඩි සංගලේ සංගාගෙන හිරගෙදරට කෑම ගෙනියනවා. පහණං කළා ඒකත් ඉන්නතුන් ගාවියලා. ඊට පස්සේ මේ බිතුන් වහන්සේට කෑම ගෙනියන්න ක්‍රමයක් නෑ 17 කල්පනා කරනවා. නානවා ඇය සුවඳ පැන්වලින් හොඳ ඇති නාලා පිරිසිදු වෙලා කෑම අරගෙන වංගෙඩිය දාලා කොටල ගලේ දාලා අඹරලා හොඳ ඇති අඹරලා මුළු ඇඟේම උරා ගන්නවා. අවුවට වෙලා ඉන්නවා. වේලෙනව ඇඟට ඇලෙනවා ඔක්කෝ. හිඳුනේ දැන් ඇඟට ඇලිලා තියෙන්නේ. පේන්නේ නෑ කිසිම. දැනගන්න බෑ. ඇදෙන් ඉස්සකින් යනවා හිරකූඩුවට. බිම්බිසාර රජුරුව තම දේවියගේ මුළු ඇඟම ලෙව කනව ඇඟේ තවරගෙන ඇවිල්ලා තියෙන ආහාර ඉඳුල් ඇය සුවඳ පැනින් නාලමින් මේ කාර්ය කළේ. ඒව ලෙව කාලා තමයි පින්නුතුනේ ජීවිතේ ගත ගහගන්නේ. පුතෙක් විසින් පියෙකුට දෙන්න පුළුවන් දඬුවමක්ද මේ දෙන්නේ? ඔය පුතාව හදාගත්ත හැටි මම ඔබට මුලින් මතක් කරලයි කියන්නේ. කල්පනා කරලා බලන්න මොන තරම් අසත්පුරුෂයෙක්ද
අනුන්ගේ කීම්බස් සහල නොමග ගිය පුජ්‍යලේද්ද තමන් මෙලවට ජනිත කරවන්ට හේම් පිටින් ධෛර්යය දාපු තමන්ගේ ජීවිතය ආරක්ෂා කරපු තාත්ත කෙනෙකුට දෙන්න පුළුවන් දඬුවම්ද පුතෙක් මේ දෙන්නේ නොමග ගිය පුතේ අනුන්ගේ වැරදි උපදේශයන් කරපින්නාගෙන නොමග ගිය පුතු අදත් වැනි දේ සිද්ධ නොකරනවා කියන සාක්ෂිය අපිට දෙන්න බෑ. ඒ නිසා උඹින් ආගෙනින්ට අන්න එකක් කියලා දෙන්න අවබෝධ කරගත් මේ යහපත් දේ. පින්වතුනි බිම්බිසාර රජුරුවන්ගේ බිසවුන් වහන්සේ ඇඟේ ඉඳුල් තවරගෙන අල්ුවේ ඉඳලා වේලුනහම හිරකූඩුවට ගියාම ඒවල් එවස්සාලා බිම්බිසාර රජුරෝ පණ ගැට ගා ගන්නවා. මොකද තාත්තා තාම මැරෙන්නේ නැත්තේ. අදාසක් හොයලා බලනවා. අම්මා මොන ක්‍රමයකින් හරි කෑම ගිනින් දෙනවා ඇති. ඒක නිසා තමයි තාත්තා මැරෙන්නේ නැත්තේ. අදින් පස්සේ අම්මාට යන්න දෙන්නේ නැහැ හිරකූඩුවට. තාත්තා බලන්න. ඒක තමයි මේකට තියෙන හොඳම විකල්පය. ඔහු නියෝග කරනවා අම්මාට හිරකූඩුව පලාත යන්නේක සම්පූර්ණයෙන්ම පින්නතුනි. තහනම් කරලා. ඒ තහනම් කරපු දවසේ අවසාන වතාවට හිරකූඩුවේ ඉඳලා නික්මිලා එන දිරිඳ හිරකූඩුව දෙස ආපසු හැරිලා බලලා මා රජුරුවන්ට ප්‍රකාශ කරනවා. අනේ මා රජුරුවනි, ඇය ශෝකින් පින්නතුනි මේ කියන්නේ. ස්වාමීනි බිම්බිසාර මහ රජතුමනි, ඔය පුතා බාල කාලෙදිම මරන්න කියලා නේද කිව්වේ? අර පතුඩක් බමුණු ප්‍රකාශ කළා පිතෘ ඝාතකේ තමයි ඔය උසට ඇවිල්ලා තියෙන්නේ කියලා. එවලේ ඔබතුමා ඒක කළේ නෑ, හතුරෙක්ව පෝෂණය කළා. ඒක මට කරන්න දුන්නේ නෑ, ඔබ රැකවල් දැම්මා. ඔබමයි ඔය හතුරව හැදුවේ. ඔබමයි ඔය හතුරා වර්ධනය කළේ වැඩුවේ. අද ඔබ වහන්සේටම ඒක ආපස්සට දැන් ඇවිල්ලා තියෙන්නේ. ගෑනුන්ගේ අතින් විවිධ වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මම දැනගෙන කිසි වරදක් ඔබ වහන්සේට කළේ නෑ. අද අවසාන වතාවටයි මට ඔබ වහන්සේ මේ දකින්ට ලැබිලා තියෙන්නේ. ආයිමත් මට ඔබ වහන්සේව දකින්ට සිද්ධ වෙන එකක් නෑ. උනානම් නොදැන හෝයන් වරදක් මා රජතුමනි ස්වාමීනි මට සමාකරවනු මැනවි කියලා පින්නතුනි. හිරකූඩුව දිහාවට වැඳලා සමාකරගෙන හඳ හඳාම මේ දේවින් වහන්සේ ඇතුළට ගියා පින්නතුනි. මාලිකාව රජුරෝ නිරහාරව වෙන්න පටන් ගත්තා. එතනින් එහාට රජුරවන්ට කෑමක් නැද්දීමත් සෝවාන් මාර්ගයට පත් වෙලා සිටපු රජුරෝ බිම්බිසාර රජුරෝ ඒ මාර්ගඵල සුවයෙන් සක්මන් කරමින් ජීවත් වෙනවා. ඔන්න පින්වත්නි ආධ්‍යාත්මික දියුණුවක් තියෙන කෙනෙකුට තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ගත වැටෙන එක වලක්වාගෙන යම් ප්‍රමාණයකට ගත ශරීරය පංචස්කන්ධය පවත්වාගෙන යන්න පුළුවන් අධික චිත්ත ශක්තියක් එතන තියෙනවා. සෝවාන් මාර්ගයේ හිටපු සෝවාන් ඵලයේ හිටපු බිම්බිසාර රජුරෝ සිත කලබල නැහැ. එතුමා සන්තෝෂයේ භුක්ති විඳිනවා. සතුට ආහාරය කරගෙන සක්මන් කරනවා. එහාටයි මෙහාටයි ඉරකූඩු යයි. සක්මන තමයි මේ බිම්බිසාර රජුරුවන්ට ආහාරය. ඔන්න බලන්න මේක ඇයි. සක්මන තමයි ආහාරය. මෙයා බලනවා කවුද අජාසත්ත දවස දෙක තාත්තාම මැරිලානේ. හඳ දුන්නේ නෑ කියලා ශරීර ස්වභාවය අඩුවක් වෙලක් නෑ. මොකද මේ එහෙම නොවන්නේ? දුර්වල වෙලා නැති ඇයි? කොහොමද තාත්තා මේ ජීවිතේ ගැට ගහගෙන ඉන්නේ? කෙලින් කටින් තාමත් ඉන්නේ කන්නත් නැතුව බොන්නත් නැතුව කොහොමද කියලා හොයනකොට සක්මණින් යැපෙනවා කියලා දැනගත්තා. සක්මන් කරන ඉඳ තමයි නියම වෙලා තියෙන්නේ.
ඇතිවෙච්ච වෛරය කොයි තරම්ද කියනවනම් පින්නතුනේ අදින් පස්සේ මං ඔබට සක්මන් කරන්න කියන්නේ නෑ කියලා හිතුවා. හිතලා වනකේකුට කතා කරලා කෑ ගහලා කියනවා සක්මන් කරන අර මහ රජුරුවන්ගේ යටිපතුල් දැලිපිහියක් අරගෙන පලන්ටෝන පළල ඇඹුල් ලුණු තෙල් දල්වලා ගිනි අඟුරේ දාලා කිසි කිසි කියන අනුකරණය එන තුරුම පුච්චන්න ඕනේ කියලා පින්නතුනේ නියෝග කළා. දැලිපිහි තියෙන කර්ණ වැන්නිය ළඟදී මේක පැවරුවේ කර්ණ වැන්නියට පින්නතුනේ. දැන් බිම්බිසාර රජුරෝ මේ කිසිවක් දන්නේ නැහැ සක්මනේ නිරත වෙලා ජීව කූඩුව ඇතුලේ බිම්බිසාර මහරජුරෝ වෙත කර්ණ වැමියා එනවා. කර්ණ වැමියා එනව ඈත තියාම දකින බිම්බිසාර රජුරෝ කල්පනා කරනවා මගේ පුතා කාගේ හරි හොඳ කෙනෙකුගේ හොඳ අවවාදයක් ලබලා වෙන්න ඕන අනිවාර්යෙන්. ඒ හොඳ අවවාදය තුලින් එයා හොඳ මිනිහෙක් වෙලා තියෙනවා. ඔය කර්ණ වැමියව මෙහෙට එවන්නේ මගේ මෙතෙක් වැවිච්ච රැවුල කපන්න කෙච්චික කපන්න වෙන්න ඕන අනිවාර්යයි. ඔව් හොඳ මිනිහෙක් වෙච්ච පාසයි. ඒ නිසා මාව රැවුල කපලා ඉතේ ඉප කෙච්චික කපලා පිරිදිලු කරලා මාව ඉර කූඩුවෙන් එළියට ගන්න මූලික පියවර වෙන්නේ නැති ඔය. ඒකයි ඔය කර්ණ වැමිය මේ පැත්තට එන්නේ මගේ ඉස රැවුල් බාන්න වෙන්න ඕන කියලා. දිවිසාර රජුගේ හිතනවා කියනතුනේ. එතකොට අද මොහොමගේ මේ දැලි රවුල් කපලා හොඳට අංගල නාවල පිරිසිදු කරලා මාව නිදහස් කරාවි. බලන්න පින්නතුනේ තාත්තා ඒ කල්පනා කරපු හැටි. කර්ණ වැණිය හරිම ආදරේ දිවිසාර රජුරුවන් ඒත් කරන්න දෙයක් නෑ රාජ්‍ය නියෝගයක්. ධන ගහලා වැන්දා මහ රජුරුවන්ට. වැන්දාම රජුරු අහනවා දරුවා මොකද මේ පැත්තේ මේ ආවේ මේ වෙලාවේ? ඔන්න එතකොට කියනවා අජාසත් රජුරුවන් කියපු පණිවිඩයකට නියෝගයකටයි මා රජුරුවනි මම මේ ආවේ. මාත් එක්ක අමනාප වෙන්න එපා. මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ මගේ ජීවිතේ පවා නැති වෙලා යන්න පුළුවනි මා රජතුමනි මේක නොකළොත්. රජුරු මේ දේ ඇහුවට පස්සේ කිසිම අමනාපයක් ශෝකයක් හදවතේ ඇති කරගන්නේ නැතිව ගැටලුවක් නෑ. ඔබට මොකද්ද මගේ පුතා කිව්වේ කරන්න? ඒක කරන්න ගැටලුවක් නෑ කියලා පින්නතුනේ ආසනෙක ඉඳගත්තු බිම්බිසාර රජු. සාමීනි මගේ අතේ වරදක් නෑ. රාජ්‍ය නියෝගය තමයි මට කරන්න උනේ. මට සමාවනු මැනවි කියලා නැවත වාරයක් පින්නතුනේ කරන වැන්නිය වැන්දා මා රජුරුවන්. ඔබ වහන්සේ වගේ ධර්මිෂ්ඨ වූ රජෙක්ට මේ වගේ දෙයක් කොහොම කරන්නද කියලා අඳනවා පින්නතුනේ මේ කරන වැන්නිය. වන් අතින් මා රජුරුවන්ගේ දෙන්න හරිය ගොප් මත අල්ලාගෙන දකුණු වසින් පින්නතුනේ දැලි කී අරගෙන පලනවා දෙපතුල්. දෙපතුල් පලනවා විතරක් නෙවෙයි අමාරුවෙන් අත වෙවුල වෙවුලා මේ කාර්ය කරන්න පුළුවන් කමකට නෙවෙයි. දත පණ නෑ කර්ණ වැමියගේ. හිත ශක්තිමත් නෑ කර්ණ වැමියගේ. මා ධර්මිෂ්ඨ වූ මහරජුරුවන්ට මේ වගේ දෙයක් කරන්ට හේතු මරණ බයට වදක බයට මේ කාර්ය කරනවා පිළිබඳ ඉහා ඉඳගෙන මේක බලාගෙන ඉන්න අජාසත්ත මේ කරන ක්‍රියාව දෙස බලන් ඉන්නකොට තාත්තගෙන් ලැබෙන ප්‍රතිචාරය තාත්තයි ඇති ලොකුවට මේක ගණන් අරන්නේ කියලා දකිනකොට තව තවත් මෙයාට කේන්ති වෙනවා. මෙයාට ධර්මය වැහිලා යනවා. අධර්මය තවත් ඉස්මතු වෙනවා. ද්වේෂයෙන් ඔහු සිරත් නැදිරියට ඇවිල්ලා කර්ණ වැමියාව ඇදලා පැත්තකට දාලා දැලිපිහිය අරගෙන අනිත් යටිපතුලක් චර චර දාලා පින්නතුනේ කපන්න පටන් ගත්තේ තාත්තව බිම ඇදලා දාලා තාත්තගේ ඇඟ උඩ නැගලා.
ඔය අතරේ අර කියපු ලුණු ඇඹුල් ආදී දේවල් දාලා කකුල පුච්චන කටයුතු පටන් අරගෙන මහරජුවන්ගේ බිම්බිසාර රජුරෝ කල්පනා කරනවා මං මේ හදාපු පුතාටගේ එදා බමුණෝ සතු දැනගෙන කිව්වා මේ කුසට ඇවිත් ඉන්න දරුවා පීතු ඝාතකයේ කියලා දම්සා කරවන්න කියලා බිරිඳ ඒ සඳහා යූතුළු වේවි ඉක්මන් කරාවි ඒ කටයුත්ත කරාවි කියලා බිරිඳගෙන් කුසකුල ඉන්න කාලේ ඉඳලාම හදාපු ඒ දරුවද මට නියම වදලින් තාත්තට තියෙන වේදනාව යටිපතුල් පළන වේදනාව නෙවෙයි කිව්වා. ආදරයෙන් පෝෂණය කරලා හදලා වදලා කනලා ගොඩනගාපු ඒ මගේ පුතාද මට මෙහෙම වදරින්නේ කියන කාරණාව තමයි බිම්බිසාර රජුරුවන්ගේ හිතේ දැන් මේ ඇති වෙලා තියෙන්නේ. එදා තාත්ත කොහොමද කිව්වේ? පින්වතුනි ඒක කවියක තියෙනවා මෙන්න මෙහෙම. දැන් ඔබ චිත්ත රූපයක් මවා ගන්නකො බිම්බිසාර මහ රජුරුවන්ම බිම දාලා පෙරලලා කකුල ඔසවලා අරගෙන ඇඟ උඩ නැගගත්ත අජාසත්ත තාත්තගේ යටිපතුල බලනකොට මෙන්න මෙහෙම කිව්වලු බිම්බිසාර රජුරෝ කියලා කවියකින් කියනවා කියනවා. නුඹ පොඩි කාලේ මාගේ දැතට ආරං පුතේ සිඹ නැලුවා පපුවට කඩ කරන් පුතේ ඒ හැම දෙයම අද අමතක කරන් පුතේ ඇයි මම මරන්නේ මාගේ රත්තරන් පුතේ වැරදි පුතේ වැරදි නුඹ යන පාර දරුණුයි පුතේ දරුණුයි වද අවිචාර නුඹ ලබනවා නම් මේ වද යෙන්නිර මරපන් මරණ එක පුතුනි එක පාර වෙනි අදහසක් කියන දෙයක් මේ තාත්තගේ කටින් ඉවිල්ලාවේ පිට වුණත් අපි අවධානය යොමු කරමු. සෝවාන් වෙන්න තරම් කිනතියෙත් ඒ වන විටත් සෝවාන් ඵලයේ පිහිටල හිටපු මේ ධර්මිෂ්ඨ බිම්බිසාර වජ්ජරුවන්ට මේ වගේ ව්‍යසනයකට මේ වගේ අසතුටුදායක පුවතකට එහෙම නැත්නම් මේ වගේ නරක සිදුවීමකට මූණ දෙන්න සිද්ධ වුණේ ඇයි? සෝවාන් වසිති ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා හිටපු බිම්බිසාර රජුරුවන්ගේ යටිපතුල් පලන තරමට එතුමාට මොකක්ද මේ විපාක දීපු අකුසල කර්මය? පින්නතුනි පෙර ඥාතියක පෙර ආත්මයක දාගත් මළුයි වේර මළුවක පින්නතුනි දැන දැනම
පාවහන් පයලාගෙන ඇවිද්දා. යම්කිසි දෙයක් සිද්ධ කරනකොට නොසැලකිල්ල විතරක් නෙවෙයි සමහර වෙලාවට දේශ සිටුවිලි පහල කරගෙනයි සමහරු කටයුතු කරන්නේ. නොසැලකිල්ල නිසා නම් දිදුවෙච්ච පව පොඩ්ඩක් සීමා සහිත එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය අමතක වෙලා බොහෝ වෙලාවට එවන් තැනක පාවහන් දාගෙන යන්න පුළුවන්. සමහර ඇත්තෝ අමතක වෙලා නෙවෙයි දැන දැනම අනේ මොන කේම්මලක්ද කියලා හිතලා දේශසිතෙන් යුක්තව එහි විරස වෙනවා. බිම්බිසාර රජුරෝ පෙර භවයකදී නාගයක් මළු යන්නේ එහෙම කටයුතු කළා. පාවහන් පයලාගෙන කොයි විදියට ගියා ඒ විතරක් නෙවෙයි හැබැයි තවත් ආත්මයකදී තවත් ජාතියකදී සංඝ රත්නයා වැඩ ඉඳපු ඇතිරිල්ල හිතාමතාම පෑදුවා පින්වතුනි. පාගලා ඒක කිලුටු කළා. හැබැයි ඒ වැරද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් තිබුණා. අධික මාන්නයෙන් හිටපු නිසා ඒක නිවැරදි කරගත්තේ නෑ. කොහොමද මේක නිවැරදි කරගන්නේ? සංඝ සතු කරපු මේ පළක තමන්ගේ අතින් කිලුටු වුණා පෑගිලා එදා ඒ මොහොතේදී මර සංඝ රත්නය සමා කරගත්තනම් ඔහුට ඒ වැරද්ද නිවැරදි කරගන්න තිබුණයි කියලායි දහම් සඳහස්. නමුත් ඒ වෙනකොටත් ඔහු තුල තිබිච්ච අධික මාන්නය පදනම් කරගෙන ඒක සමා කරගත්තේ නැතිවතු. මෙන්න මේ අකුසල කර්ම දෙකම එකට මිශ්‍ර වෙලා ආව ඒක විපාක දුන්නේ මේ ආත්මෙදී මේ ජාතියේදී බිම්බිසාර කියන නමින් සෝවාන් ඵලයටත් පත් වුණාට පස්සේ. ඒ නිසා යටිපතුල් අමු අමුවේ පළලා ඒ විතරක් නෙවෙයි ඇඹුල් උණු තෙල් ගල්වල ගිනි අඟුරු ගොඩේ අද්දවන්නට ඒ පතුල් පුච්චන්නට තරම් ඒ බරපතල එකක් බවට පත්. බිම්බිසාර රජුරුවන්ගේ පය ඔය විදිහට පුච්චනකොට එතුමාගේ කටින් පිට වෙන්නේ අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝෝ කියන වචන. පින්වතුනි තා කරඬුවක පුදාලු මල් දමක් මලාගික වුණා වගේ රජුරුවන්ගේ පය යටිපතුල් පිච්චෙනවා චරචර ගාන වේදනාව. රජුරෝ සිහිමුර්ජා වුණා. සැබවින්ම සිහිමුර්ජා වුණා නෙවෙයි උනේ මොකක්ද කියලා බලමු. පණිවිඩයක් කියනවා අජාසත්ක රජමාලිකාව ඇතුලේ. පණිවිඩ කරුවේ අරන් ඇරි පණිවිඩ දෙකක්. මොකද්ද ඒ පණිවිඩේ තිබුණේ කියලා බලන්න. පළවෙනි පණිවිඩය පින්වතුනි එතනදිම කියවන එක. ඒ කියෙව්ව පණිවිඩයක් රජතුමනි ඔබතුමාගේ මෑණියන් වහන්සේගෙන් පණිවිඩයක් ආවයි තා ඉක්මනින් ඇතුළට වඩින්ද කියලා. දැන් අජාසත්ත දන්නව මේ වන විට අජාසත්තගේ බිරිඳක් දරු ප්‍රසූතියට උඳුතෝම සූදානම්. අම්මාගෙන් ලැබිච්ච පණිවිඩය මොකක්ද කියලා හොයන්න ඕනේ. ඒක නිසා කර කරයි කිය වැඩේ එහෙමම දාලා පින්වතුනි අජාසත්ත රජමාලිගාව ඇතුළට යනවා. ඇතුළට යනකොටම අම්මා කිරිච්චටි දරුවෙකු වඩාගෙන ඉස්සරහට එනවා. පුතේ උඹ තාත්තා කෙනෙක් වෙලා මෙන්න ලස්සන පුත්‍රවණක් ඔබට ලැබිලා. ඔබ චිත්‍රූපමවන්ත පින්වතුනි අම්මා දැන් කිරිච්චටි දරුව අරගෙන ඉස්සරහට එනවා තම පුතා තාත්තා කෙනෙක් එක්ක දවසේ. අම්මා තමන්ගේ දැතේ ඉන්න දරුවාව අජාසත්තගේ අතට දෙන්න හදනවා. එතකොටම දකින්නවා පින්වතුනි අජාසත්තගේ අද්දිතියම ලේ පැවරිලා. ආයි කතා දෙකක් නෑ. මෑණියන් වහන්සේ තීරණය කරලා ඉවරයි. අනිවාර්යෙන්ම අජාසත්ත මොනවා හරි ලොකු දෙයක් සිද්ධ කරලා මහරජුවන් දරුවා සැත්තකින් තියෙන අම්මා හොඳටම අඬනවා. ඇයි අම්මේ සතුටු වෙන්න පුළුවන් දවසේ අම්මා අඬන්නේ? පුතේ
මතීතේ මතක් වුණා මං බොව බිහි කරපු දවසේ උනේ තාත්තා මොනතරම් සතුටු වුණාද පුතේ ඔබ පුංචි කාලේ උනේ මාපට ඇඟිල්ලේ තරව ගෙඩියක් ඇවිල්ලා විලාප තිය තියා අඳන තාත්තට ඇවුන සිංහාසනයේ තුල නඩු විසඳ විසඳ ඉන්න අවස්ථාවේදී පුතාව දෙන්නගෙන උපුලෙන් තියාගෙන ඔයලා බලනකොට ඇඟිල්ලේ තියෙන විස ගෙඩිය දැකලා ඒක ඒවලෙම කටේ දාලා උරනව පුතේ ඒ විස තරව ගෙඩිය පැලිලා තාත්තගේ කට පුරාම තරව එකතු වෙලා නුඹ නැලුණා නැලවිච්ච මගේ පුතාගේ ඇඟිල්ල කටෙන් එළියට ගත්තාම ආයිමත් රිදෙවි කියලා හිතපු තාත්තා පුතේ ඒ තරව ටිකක් එහෙම්මම ගිල්ලා සතුටින් බමුණෝ කිව්වා නුඹ මේ කුසට ආපු දවසේ ඉඳලා මැටි වෙච්ච දොළ දුකත් එක්ක සසඳලා බලලා නුඹව විනාශ කරන්න කියලා උපදින්ට දෙන්නේ කාට තාත්තා ඒකට තරයි විරුද්ධ වුණා පුතේ උඹ හම්බ වෙන්න ඉන්නකොට මම දන්නේ නැහැ වෙන කෙනෙක් වෙන දරුවෙක් හිටෙනින් කියලා නුඹව වෙනම හදලා තිබුණේ මගෙන් උඹට වරදක් වේවි කියලා පුතේ එහෙම කරපු තාත්තට නුඹ තාත්තා කෙනෙක් වෙන දවසේ ඉරේ විලංගුවේ දාලා උඹට වද දීලා චිත්‍රපටියක් වගේ මේ තේරම අජාසත්තට මැවි 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 පේන්න ගත්තා තිබුණා එහෙම පේනකොට ඇතිවෙච්ච වේදනාව පදනම් කරගෙන ඉවලේම නියෝගයක් කරනවා මහරජුරුවන් විලෙන් ඉදහස් කරලා අරගෙන ඉන්නේ ඊට කලින් මම කියුවේ දෙවනි පණිවිඩේ ප්‍රකාශයටපත් වෙනවා දෙවන පණිවිඩේ සෝචනීයයි ඒ පණිවිඩය තුල තිබුණේ බිම්බිසාර මහරජුරුවෝ මිය පරලොව ගියා කලුරිය කළා කියන පණිවිඩයයි තිබුණේ බිම්බිසාර රජුරෝ සැබවින්ම ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා තිබුණි. බිම්බිසාර රජුරෝ භවයෙන් සමුගන්නවත් එක්කම මේ භවයේදී බණ පොතේ තියෙන චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ ජනවස්තඹ දිව්‍ය රාජ්‍යය වෙලා උපන්නා කියලා. මේ ජාතියට පූර්වාත්මෙදී එක් ජාතියකෙම දිව්‍ය ලෝකෙම මහත් වූ දිව්‍ය සැපයට පත් වෙලා ඉන් ඇවිල්ලා පිට පිටම ඔය විදිහට වාර 6කදී දඹදිව රජකම් කරලා හත්වෙනි වාරෙදි නැවතත් එම දිව්‍ය ලෝකෙම උපන්න කියලා තමයි සඳහන් වෙන්නේ. තවමත් ධනවත්ඹ දෙවියන් විදිහට චාතුරු මහරජික දිව්‍ය ලෝකේ වැඩ වාසය කරනවා කියන එකයි අපිට හිතා ගන්න තියෙන්නේ කියන්නේ. ඉන් ඉදිරියට කුමක්ද සිද්ධ වුණේ කොයි විදිහේ සෝචනීය වූ කටයුතුද මොන වගේ පරිවර්තනයක්ද සිද්ධ වුණේ රජමාලිගාවේ කියලා අපිට පැහැදිලි කරගන්න දැන කියාගන්න අපියක් හින්ද වෙනවා. ඉතින් ඔබට නිරෝගී සත්ව චිරජීවනයේ දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමා කරන්නට මත්ින් පින්වත් සියලු දෙනාට මතක් කරන්නට ඕන මෙවර උසස් පෙළහා ඒ වගේම පහවස්තර ශිෂ්‍යත් විභාගයට තෙමී සිටින දූ දරුවන් වෙනුවෙන් ප්‍රඥා ප්‍රදීප ආශිර්වාද දිතෙල් පහන් පූජාවක් ඇල්පිටිය ගණේගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේදී අගෝස්තු මාසේ පළවෙනිදා සෙනසුරාදා පස්වරු 5ට සිදු කරනු ලබනවා. විශේෂ වශයෙන්ම ග්‍රහ අපලුපද්‍රව දුරු කරගෙන ස්මරණ ශක්තිය අවදි කරන මහානුභාව සම්පන්න ප්‍රඥා ප්‍රදීප ආශිර්වාද දිතෙල් පහන් පූජාව පූජනීය දේරකැලේ සද්ධාලංකාර සාමින්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් නිහෙවීමෙන් සිද්ධවන්නේ ඒ සඳහා යවට ප්‍රදේශවාසී සහභාගී විය හැකි පින්වතුන්ට අපි මතක් කරනවා විශේෂ වශයෙන් උසස් පෙළ හා පහවතුරු චිත්තස්ව විභාගයට කෙනෙක් දරුවන් වෙනුවෙනුයි ආශිර්වාද පූජාවන් සිද්ධවන්නේ මා සංඝරත්නයේ ආශිර්වාද සෙත්පිරි දේශනාවල් එහෙමත් සිද්ධ කළ ආශිර්වාද කරනවා ඒ ආශිර්වාදයන් ලබාගෙන විභාගයට මූණ දෙන්නට දරුවන්ට ඒ අවස්ථාව පාවිච්චි කරන්න කියලා මම මේ මොහොතේදී සිහිපත් කරන ගමන් ධර්ම ශ්‍රවණය තුලින් ළඟා කරගත්ත සීලෝ මානිසංස ගුණ බල සමුදායන් පදනම් කරගෙන සැබෑටි කාරුණික පින්වත් ඔබ මේ ගිය සිල් ඥාතින් අපි හැමෝම නිවන් සැප විඳින්න මේ තින
පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.